Sorry, Aibowan. Nakam Aibowan, vanakkam, Aibowan, vanakkam. Sattuvatte pinturaya dadasgala alavagannako balamu. ඊට පස්සේ මම ඒකට අදාළ වාක්‍ය ටිකක් බෝඩ් එකේ දානවා. වාක්‍ය ටිකක් ලියාගන්නේ සිංහල තේරුම ලියන්න ඉඩ තියාගෙන හරි. සර් සේපාඩු 9ක් කරා. ආ 9 කරා 8 තියෙද්දි නේද? ඔව් සර් සිංහල තේරුමයි දුන්නා. ආ හරි හරි පුතේ හරි. සතුවක් නැහැ. අරේ සත්වත්තක රූපය අලවලා මෙන්න මේ වාක්‍ය ටික ලියාගන්නේ තේරුම දෙන්න හරි. ලස්සන ලියාගමු. ඔව් ඉඩ තියාගන්නේ සත්තුවත්ත රූපය අලවන්න ඉඩ තියලා මේ ටික ලියාගන්නේ. ලියාගෙන මේක සිංහල තේරුම ලියන්නත් පුතේ ඉඩ තියාගන්න.
සර් මන් දැන් ලොකුනේ මොනවද කරන්නේ? මොකද්ද දුන්නේ මේක ලියා ගන්න කිව්වද අනේ කවුරු හරි කියන්නකෝ සර් කිව්වනේ මේ අත්වද්දන එක පින්තූරයක් ගේන්න කියලා ඒ කලවල ඔන්නේ මේ ටික ලියා ගන්න කිව්වා ඒක ලියා ගන්න කිව්වා සිංහල තේරෙන්නේ තැන්කියු लियागने पलवीनी वाक्य तो ताम लियागने मेरे मैं अरे मंकरण बुते सर मृगकाचिशाले मैं सत्तु अत्तकी इदु ओरु मिरुग काची साले इदु ओरु मिरुग काची साले मैं सत्तु अत्तकी देखे तो देही वाले इन उल्लदु ಇದು ದೇಹಿವಲೆಯಲ್ಲುಳ್ಳದು ಮೇ
දෙහිවල නගරයේ පිහිටා ඇත. ස. ඔව්. ඒකේ අර උච්චාරණය කියනවාද? ඉදු දෙහිවලයි උල්ලදු මෙය දෙහිවල නගරයේ පිහිටා ඇත. ඉදු දෙහිවලයි උල්ලදු මෙය දෙහිවල නගරයේ පිහිටා ඇත. තුනේ ඉංගේ පල වගයානේ මිරුගංගල් උල්ලනේ. සා දෙවනිය කායි කියන්නකෝ. ඉදු දෙහිවලයි උල්ලදු මෙය දෙහිවල නගරයේ පිහිටා ඇත. තුනේ ඉංගේ පල මිරුගංගල් උල්ලනේ. මෙහෙ බොහෝ සතුන් දක්නට ලැබෙනවා. ඉංගේ පල මිරුගංගල් උල්ලනේ. පල මිරුගංගල් උල්ලනේ. මයික් ඕෆ් කරගන්න ඔසිත. ඉංගේ පල මිරුගංගල් උල්ලනේ. මෙහෙ බොහෝ සතුන් දක්නට ලැබෙනවා. ඉංගේ පල මිරුගංගල් උල්ලනේ. මේ බොහෝ සතුන් දක්නට ලැබෙනවා. ඉංගේ පල වගයානේ පරවෙයිගල් උල්ලනේ. ඉංගේ පල වගයානේ පරවෙයිගල් උල්ලනේ. මෙහේ විවිධ වර්ගයේ පක්ෂීන් දක්නට ලැබෙනවා. ඉංගේ පල වගයානේ පරවෙයිගල් උල්ලනේ. මේ විවිධ වර්ගයේ පක්ෂීන් දක්නට ලැබෙනවා. ඊළඟට ලියමු. ඉදනෙයි මෙය. ඉදනෙයි මෙය. ඉදනෙයි මෙය. පාර්ව ඉද නැරඹීම සඳහා. ඉදනෙයි මෙය. පාර්ව ඉද පලර් වරුගින්රණ. නැරඹීම සඳහා. මෙය නැරඹීම සඳහා බෝ අය පැමිණි. මෙය නැරඹීම සඳහා බෝ අය පැමිණේ. ආරි හොඳයි. පොඩ්ඩක් කියන්නකෝ. දෙවෙනි වාක්‍ය මෙය. හතරවෙනි වාක්‍ය. හතරවෙනි වාක්‍ය මෙහි විවිධ වර්ගයේ පක්ෂීන් දක්නට ලැබේ. මෙහි විවිධ වර්ගයේ පක්ෂීන් දක්නට ලැබේ. ආරි. අභ්‍යාසංක 10 නිම්සි උත්තහ මිරුකා පොත් තියෙනවද? අච්චු පොත්. ඔව් සර්. එහෙනම් ගන්න පිටු අංක 25 ගන්න. පිටු අංක 25. පිටු අංක 25 බලන්නේ 1 2 3 4 1 2 3 4 මේ පැත්තේ 5 6 රූප 6ක් තියෙනවා. 6 පඩංගල් උள்ளනේ. 6 පඩංගල් උள்ளනේ. රූප 6ක් තියෙනවා. අංක දාන්න තියෙන්නේ පළවෙනි රූපේ මොකක්ද එන්නේ? ඔසිත සොල්ලුංග. ඔසිත සොල්ලුංග පළවෙනි රූපේ මොකක්ද? සේ කුරුල්ල දෙන්නේ කෑම කනවා. නෑ, ඒක නෙවෙයි. අංක 1ට එන්නේ.
अंक एकट इन सत्वत्ट यानी एक अंक एक अरे दोषित ඊළඟට ගිය ගමන් ඒගොල්ලන්ට පේන්නේ මුලින් ගිරවා. එතකොට ගිරවට අංක ගියද? දෙක. දෙක. ඊළඟට ගිරවට පස්සේ අලියා. අංක තුනේ. එයා පැත්තේ රූප තුනක් දෙකක් තියෙනවායි. අලියට පස්සේ වඳුරා. අංක හතරේ. හරි. මේමයි. මෙයන්නේ මේ රූපේ මට රූපේ 100ට 100ක් નિවර්දියට ඕනේ. දල රූප ඇතුළට අගාල අංක දාන්න. දල රූප ඇතුළ අංක දාන්න ඉක්මනට. විනාඩි 10ක්වත් ගන්න එපා ඉක්මන් කරන්න හරි. දල රූප ඇතුළ දාන්න. ඔසිත වැඩේ තේරුණ නැද්ද පුතේ? ඔසිත තේරුණ නැද්ද? තේරුණා සර්. මේ ටික ලියාගෙන ඉවරයිද? ඔව් සර්. ආයෙත් ටක්කල් කරමු අපි. සර්. ඔව්. සර් මේ චිත්‍ර ටික ඇදලා ඉලක්කම් දාන්න තියෙන්නේ. ඔව් පිළිවෙලට ඉලක්කම් දාන්න ඕනේ. මුලින් යනවා ඊට පස්සේ ගිරව දකින්නවා අර ඡේදය ආපු පිළිවෙලට අර ඊළඟට මොකද දකින්නේ අලියා ඊළඟට වඳුරා අන්නේම අංක දාන්න ඕනේ. සයිනුට තේරුණාද පුතේ? සයිනි තේරුණා සර්. හරි තග්ගාල කරමු. අරියටම රූපේ ඕනේ මට දල රූප ඕනේ දල දල රූප හරි रूपया के अंदर दाले आप अंदर नेपाली एक मंग कर रहो
හරි සර් ඉවරයි. ඊළඟ අභ්‍යාසය පිටු අංක 26 අභ්‍යාස අංක 12 පිටු අංක 26 අභ්‍යාස අංක 12 වාක්‍ය හතරක් තියෙනවා වාක්‍ය හතරේ සිංහල තේරුම ලියාගන්න පුතේ ওই වාක්‍ය ටික විභාගයට එන්න පුළුවන් තේරුම ලිවීම සඳහා එන්න පුළුවන් ඒ නිසා ලස්සනට ලියාගන්න පුතේ හරි පළවෙනි එක කිලිගල් පළත්තේ කොත්ති කොත්ති තින්රනේ කිලිගල් පළත්තේ කොත්ති කොත්ති තින්රනේ ගිරව් පළතුරු කොට කොට කෑවා ඉලිගල් පලතෙහි කොති කොති තිංරනේ දිරව් පලතුරු කොට කොට කෑවා දෙක එක තේරුමයි මේ
ඒකේ සිංහල තේරුමයි කියන්නකෝ සර්. illegal පලතේ කොටි කොටි තින්රනේ illegal පලතේ කොටි කොටි තින්රනේ විරව් පලතුරු කොට කොට කෑවා දෙක යානෙයි යානෙයි අසයින්දු අසයින්දු වරුගින්රදු යානෙයි අසයින්දු අසයින්දු වරුගින්රදු අලියා අලියා පැද්දි පැද්දි එනවා යානේ අසයින්දු අසයින්දු වරුගින්රදු අලියා පැද්දි පැද්දි එනවා අලියා යානේ අලියා අසින්දු අසින්දු පැද්දි පැද්දි වරුගින්රදු එනවා ඊළඟට තුනේ සිංහ අඟු මිංගු අලෙගින්රදු සිංහම් කියන්නේ සිංහයා අඟු මිංගු එහෙ මෙහෙ අඟු මිංගු එහෙ මෙහෙ එහෙ මෙහෙ අලෙගිරදු කියන්නේ පුතේ ඇවිදිනවා අලෙගිරදු කියන්නේ පුතේ ඇවිදිනවා අලෙගිරදු ඇවිදිනවා මොකද සිංහයම් අඟු මිංගු අලෙගිරදු සිංහයම් අඟු මිංගු අලෙගිරදු සිංහයා එහෙ මෙහෙ ඇවිදිනවා හතරවෙනි එක මාංගල් මෝ තුල්ලි තුල්ලි விளையாடுகின்றனே மான்கள் மூ துள்ளி துள்ளி விளையாடுகின்றனே மூ பனே பனே செல்லம் திரணவா மூ பனே பனே செல்லம் கரணவா ஹரி இக்மண்டலியாகனேடிக்க அந்தி வாக்கிய ஆய கேன புலுவந்த மான்கள் துள்ளி துள்ளி விளையாடுகின்றனே மூ பனபனே செல்லம் கரணவா மூ பனபனே செல்லம் கரணவா இக்ம கரண்ட புத்தி வடி விலாவக் தின்ன பை இக்ம கரமு சார் ஓ இருந்து கேன்னே தேர்மல யானமாது ஓ சப்தே ஒண்ணே தேர்மல லியுவா சின்ன தேர்மல லியுவாரி ඉක්මන් කරමු සයුනි
करमो
ඊළඟ අභ්‍යාසය තව ටික වෙලාවක් දෙන්න. හරි දැන් ඇති වෙලාව අභ්‍යාසාංග ධාතුනේ යමු අපි. ඉස්සෙල්ලා කහපාටින් තියෙන වචන වල තේරුම් ටික ලියාගන්න. එක මුයල් හාවා. මුයල් හාවා. කුදිරේ අශ්වයා. කුදිරේ අශ්වයා. කළු දෙයි බූරුවා. කළු දෙයි බූරුවා. මයිනා කියන්නේ පුතේ මයිනා. ආමේ කියන්නේ ඉබ්බා. හරඩි කියන්නේ වලසා. හරඩි කියන්නේ වලසා. ඊළඟට පුරා පරවියා. පුරා පරවියා. පුලි කොටියා. පුලි කොටියා. යානේ අලියා. යානේ අලියා. පසු එළදෙනේ. පසු එළදෙනේ. නායි බල්ලා.
ඊළඟට පසු එළදෙන නායි බල්ලා කිලි ගිරවා පූනේ පූසා පන්රි ඌරා සිංහයා මයිල් මොනරා මාන් මුවා තවලේ ගෙම්බා මුදලේ කිඹුලා. ඔන්නේ මුයල් හාවා, උදිරේ අශ්වයා, අලුදේ බූරුවා, මයිනා ආමි ඉබ්බා, කරඩි වලසා, පුරා පරවියා, උලි කොටියා, යානි අලියා, පසු එළදෙනේ, නායි බල්ලා, කිලි ගිරවා, පූනේ පුරුසා, පන්රි ඌරා, සිංගම් සිංහයා, මයිල් මොනරා, මාන් මුවා, තවලේ ගෙම්බා, මුදලේ කිඹුලා. පළවෙනි වගුවේ වීටිල් ගෙදර ඇති කරන අය වීටිල්. මුදලේ කියන කාටද? මුදලේ කියන්නේ කිඹුලා. වීටිල් ගෙදර කාටිල් කියන්නේ වනයේ වීටිලුම් කාටිලුම් ගෙදර වනයේ දෙකේමයි. අතරවෙනි වකෝ නීරිල් ජලයේ නිලතිල් ගොඩබිමේ නීරිලුම් නිලතිලුම් ජලයේ ගොඩබිමේ ජලයේ ගොඩබිම දෙකේම උබේ ජීවි. හරි සර්, හතර ඉඳලා ආයෙ පාරක් කියන්නකෝ. ඇහුන්නේ පුතේ? ආයෙ හතර ඉඳලා ආයෙ පාරක් කියන්නකෝ. කොතන ඉඳලායි? අර ගෙදර හා වනය කියන අනිත් එකෙන්. ආ, ගෙදරයි වනයයි දෙකේම ජීවත් වෙන කට්ටිය. ඊළඟට නීරිල් ජලයේ නිලතිල් ගොඩබිමේ හතරවෙනි එක පුතේ, කියන්නේ හයවෙනි වගුව උබේ ජීවි. දැන් ඔයගොල්ලෝ මේ ටික දෙවෙනි වගුව මොකක්ද? දෙක පුතේ කාටිල් වනේ. මෙයා ගන්න මේ උඩ සත්තුන්ගේ නම් ටික ලියන්න ඕනේ. ජෝම ටක් වගෝ ගාලා වගෝට දාන්න ගිරීම. එතකොට ඉවරයි. සර් අන්තිම එක මොකද්ද? නීරිලුම් නිලතිලුම් උබේ ජීවි. Okay.
ඉවරයි වෙලාව ඇතිද? ඇති සර්. සර් ඩාටි වෙලාව දෙනවා. හරි. ආ ලියන අය ලියන්නේ. හරි දැන් චුට්ටක් අපි අභ්‍යාසංක 14 පැත්තට යමු. ආ විනාඩියක් දෙන්න ලියන අය විනාඩියක්. හරි ඊළඟට බලමු අභ්‍යාසාංක 14 ඔබේ සුරතලාගෙන විස්තර තුනක් ලියන්න තියෙනවා පේයර් නම ඉස්සෙල්ලා නම ලියන්න ඕන සුරතලාගේ පෙත්තා පුණා පෙත්තා පූ ලකීන ලකී ඕඩි කිටි ඕඩ එකක් දාන්න නිරම් පාට එයාගේ පාට मंजल शिवपोणिकूटी මස්වලට කොහොමද කියන්නේ මස්වලට කියන්නේ ඉරෙයිචි ඉරෙයිචි කියන්නේ හුතේ මස් මුක්ති කියන්නේ බිත්තර
මුට්ටෙයි විතර මීන් මාළුවල් සර් කිලි ගල් ලියන්න පුළුවන්ද කිලි ලියන්න බැරිද දෙමළ අකුරේ එන්ජයි එන්ජයි බලන්න රෙජයි අවුරුද්දක් දෙක අපිට මගේ පන්තියට ඇවිල්ලා මයික් ඕෆ් කරගන්නේ සර් කිලි කියලා දාන්න පුළුවන්ද මේ කියලා තියන්නේ හා සර් මේ තියෙන ඉරේචි මස් මුට්ටේ විතර මීන් මාළු ආයි පුරෝගෙන ඉවරයිද කතා කරමු उत्तर लिया ඉවරයි සර් හරි ඊළඟට තියෙන්නේ ප්‍රේලිකාවක් ඊළඟට තියෙන්නේ පුතේ ප්‍රේලිකාවක් හරි අපි ප්‍රේලිකාව සාකච්ඡා කරලා බලමු ඉස්සෙල්ලම අපි ප්‍රේලිකාවට අදාළේ වචන තියෙනවනේ ප්‍රේලිකාවට අදාළ වචන ඒ වචන වල සෝරි වාක්‍ය වාක්‍ය ප්‍රේලිකාවට යටින් තියෙනවනේ වාක්‍ය ඒවායේ තේරුම් ටික ලියාගන්න පුතේ හරි ශබ්දය ඕනේ ඔසිතේ ඒවායේ ඒවායේ තේරුම විතරක් ලියාගන්න පුතේ හරි බලමු එක පළවෙනි එක ඉදමිරන්දු වල දකුණෙන් වමට සෝරි වමෙන් දකුණට හරි ඉදමිරන්දු වල වමෙන් දකුණට බලමු එක කාටිල් වාලු කාටිල් වාලු බලේ ජීවත් වෙන්නේ මොකක්ද සර් කාටිල් වාලු බලේ ජීවත් වෙන්නේ ආවතාන නිරුගයන් භයානක සත්වයා ඒ කියන්නේ පුතේ අරහට එක වනේ ජීවත් වනේ භයානක සත්වයා ඊළඟට බලමු අපි දෙක නීරිල් වාලු ජලජ වාසියේ පුතේ මොකද සර් නීරිල් වාලු ජලජ වාසියේ ජලජ ජලයේ ජීවත් වෙන සතේ තුනේ නීරිලුම් නිලතිලුම් වාලුම් ජලය ගොඩ බිම දෙකේම ජීවත් වෙන එක්කෙනෙක් ජලය ගොඩ බිමේ මේ දෙකේම ජීවත් වන එක්කෙනෙක් තමයි තුනේ පච්චේ නිර පරවේ
පොළපාට පක්ෂියා පච්චේ නිර පරවි කොළපාට පක්ෂියා කොළපාට පක්ෂියා හරි ඊළඟට උඩේ ඉඳන් යටට මේලිරුඳු කීල් උඩේ ඉඳන් යටට එක තේනේ විරුම්බි උන්නුම් කාටු මිරුගල් තේන් මීපැණි රස කර කර ආසාවෙන් කනේ වනේ ජීවත් වන සත්වයා මීපැණි රස කර කර කනේ වනේ ජීවත් වන සත්වයා කවුද කියලා ඊළඟට උරුවත්තින් පෙරිය මිරුගම් රූපේ විශාලතුම සතා උරුවත්තින් පෙරිය මිරුගම් රූපේ විශාලතුම සත්වයා කවුද කියලා වීටිලුම් කාටිලුම් වාලු මිරුගම් ගෙදරේ ඒ වගේම වනයේ දෙකේම ජීවත් වන සත්වයා ගෙදරේ වනයේ මේ දෙකේම ජීවත් වනේ සත්වයා ඊළඟට සාධුවාන මිරුගම් අහිංසක සත්වයා සාධුවාන මිරුගම් අහිංසක සත්වයා හරි තග්ගාල ප්‍රේලිකාව පුරවන්නේ ඉක්මන් කරමු ඉක්මන් කරමු පොතේද පොතේද ලියන්න ඕන උඩ ඉඳන් යටට එකේ පළවෙනි එකේ මේ තේරුම් මොකද්ද උඩ ඉඳන් යටේ පළවෙනි එක මීපැණි රස කර කනේ වනේ සතා පොතේද ලියන්න ඕන පොතේ පොතේද ලියන්න ඕන ඔව් අච්චු පොතේ පුරවන්න අච්චු පොතේ ගෙදරදී ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ හැබැයි හරි දැනට අච්චු පොතේ
ඉවරයිද? නෑ සර්. හරි කමන්නේ උදේ පොඩයි පොඩයි. ඕමම පිටු අංක 29 ේ තියෙන වචන ටිකත් අච්චු පොතේම සටහන් කරගන්න. එතකොට ওই දෙකම gederdi කරන්න පුළුවන් නේ. පිටු අංක 29 ේ තියෙන වචන ටිකත් සටහන් කරගන්න බලමු. එක පළවෙනි එක තියන්නේ සොට්කල්. සොට්කල් කියන්නේ පුතේ වචන. පළවෙනි වචනය වචන. දෙක වාසයම් සුවඳේ. වාසයම් සුවඳේ. වාසයම් සුවඳේ. මේසෙයි මේසය. මේසෙයි මේසය. මොකක්ද සර් පළවෙනි එකේ තේරුම? පළවෙනි එක සොට්කල් කියන්නේ වචන. වචන දෙක වාසම් සුවඳේ. මේසෙයි මේසය. ඊළඟට සිමිටි කියන්නේ පුතේ. සිමිටි කියන්නේ ඇස්පිය ගන්නවා. සිමිටි කියන්නේ ඇස්පිය ගන්නවා. රුසිතු කියන්නේ රස කරේ. රුසිතු රස කරේ. ඊළඟට පුතේ පූචාඩි මල් පෝච්චිය. පූචාඩි මල් පෝච්චිය. නක්ෂත්‍රයම් තරුවේ. නක්ෂත්‍රයම් තරුවේ. කාච්චි දර්ශනීය. කාච්චි දර්ශනීය. කාච්චි දර්ශනීය. මිරුග කාචිසාලේ සත්තුවත්තේ. මිරුග කාචිසාලේ සත්තුවත්තේ. මුයච්චි උත්සායේ. මුයච්චි උත්සායේ. මුයච්චි කියන එකට කලින් තිබ්බේ මොකද්ද? මිරුග කාච්චි සාලේ සත්තුවත්තේ. මුයච්චි උසායේ. කුරිරි කුංජෝ කුරුළු පැටියා. කුරිරි කුංජෝ කුරුළු පැටියා. ඉංජි ඉංගුරෝ කියන මොකද්ද? කුරිරි කුංජෝ කුරුළු පැටියා. ඉංජි කියන්නේ ඉංගුරෝ. ඉංජි කියන්නේ ඉඟුරෝ. මංජල් කහ ආහාරයට ගන්නා කහරි. කෑමට ගන්නා කහ. ඊළඟට කුංජු පැටියා. කුංජු පැටියා. පංජු පුළු. පංජු පුළු. හරි හැමෝම ලියාගත්තද සර්? ඔව් සර්. මුයර්සි කියන්නේ මොකද්ද? මුයර්චි කියන්නේ උත්සාහය. සාන්ති වචන තේරුම මොකද්ද? පංජු පුළුන්.
හරි නේද? ලබන සතියේ සූදානමින් ඉන්නේ පළවෙනි පාඩමින් ඔබට ප්‍රශ්න පත්‍රයක් දෙනෝ. එවිලෙ දාන පේපර් එක ස්ක්‍රීන් එකේ දාලා මම කරවන්නේ හරි. පළවෙනි පාඩමින් හරි. එහෙනම් අයිබෝවන් නැවතත් ලබන සතිය අමුවෙමු හරි. අයිබෝවන් පිටේ